ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا، من يهده الله فلا مضل له ومن يضلله فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن سيدنا وشفينا ومولانا محمدا عبده ورسوله، صلى الله على سيدنا محمد وعلى آله وأصحابه وسلم تسليما كثيرا كثيرا. أما بعد، فيا عباد الله، أوصيكم ونفسي أولا بتقوى الله، إن الله تعالى يحب المتقين فاتقوه حيثما كنت، ولا تبغلوه بامتثال النواهي واجتنب أمره وعدوان حدوده. والله تعالى يقول وهو أصدق القائلين: فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا بني أقم الصلاة وأمر بالمعروف وانه عن المنكر واصبر على ما أصابك إن ذلك من عزم الأمور. صدق الله العليم. وقال نبينا صلى الله عليه وسلم: من لم يرحم صغيرنا ولم يؤخر كبيرنا فليس منا، أو كما قال عليه الصلاة والسلام. الحمد لله. ملوات سيل من جيويدك أجيويدك أبدنا سيالك ندنا سيالك سيالما موا سيالما پريباني كرنناو سيالانتما پرماديبتي ود سيالانتما سرواديبتي ود پرماديبتي ود الله سبحانه وتعالى حتى سيالما پرسنساواني ميوا. الحمد لله. سيالما نبيونت نايكيانا نود سيالما رسولونت نايكيانا نود أوسان أمة نهوس أوسان سماج نبسماج آدرنی نبی وریانان رسول وریانان ہونو حضرت محمد صلی اللہ علیہ وسلم تما ہٹا تما ونگمنے کرمین دا جیوتنو صحابہ ورو مؤمن ورو مسلم ورو اد جیوت من سرین مؤمن ورو مسلم ورو من متت جیوتن مؤمن ورو مسلم ورو سیلو مدینہ ہٹا. اللہ سبحانہ و تعالی کی شانتی اور سمادانیت جویوا شریشت و سکرادا دنی دی اللہ تعالی وسلہ نیوارے کرلداو جمعہ صلاۃ ذکر میں صدہ ہوگے مالگا وٹ کرپوین سہودر ورڑی اللہ تعالی ہوگے قرآن ہاں حضرت محمد صلی اللہ علیہ وسلم تما کے جیون کریا ولی ماگی مونیام دیوال کرن نکیل اپ یوگلا ٹن کر تبنوا دے اے دیوال ہتامت نکمن نیٹو کرن لیسا مون دیوال کرن اپا کیل اپ یوگلا ولکوا تبنوا دے اے سیلم دیوال ول ہتامت نکمن ولکی سٹن لیسا پرتمین اللہ سبحانہ و تعالی کے گتے کو مٹا ඉන්පසුව සියලු මදිනාට ආදරයෙන් ඔබ දෙස් පතන්නේ. ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ්ව පිළිගත් අල්ලාහ්ව සුජූද් කරන හස්රත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අපේ නායකයාණන්ය, ඔහු අපේ නබිවරයාණන්ය, රසූල්වරයාය කියලා ජීවත් වෙන අප සමාජය නබිවරයෙක් රසූල්වරයෙක් නැතුව අවුරුදු 1440කට පසුවත් ජීවත් වන කාලය තුලදී නොයෙකුත් ප්‍රශ්නවලට, නොයෙකුත් ගැටලුවලට, නොයෙකුත් අභියෝගයන් වලට මුහුණ දීම සාධාරණ වූ දෙයක්. නමුත් ආදරණීය සහෝදරවරුනි, මේ ලෝකේ තව කොච්චර කාලයකට ඉස්සරහට ගියත් ලෝක විනාශය කවදා සිද්ධ වුණා? තව අවුරුදු දසදහස් ගානකට මේ ජීවිතේ ඉස්සරහට, මේ ලෞකික ජීවිතේ ඉස්සරහට ගියත් ආදරණීය සහෝදරවරුනි, කුමන ආකාරයකින් ජීවත් විය යුතුද? කොහොම ජීවත් වුණොත් හොඳයිද? කොහොම ජීවත් වුණොත් නරකයිද? ඒකට මොකක්ද අපට ලැබෙන කුලිය කියන එක පිළිබඳව අල්ලාහ් සුබ්හානහු වතාලා අලංකාරවත් විදිහට විග්‍රහ කරලා දීලා අවසන්. ආදරණීය සහෝදරවරුනි, මේ පිළිබඳව අල්ලාහ් සුබ්හානහු වතාලාගේ قرآن میں منسلتا منترنے کر لکینا وجعلنا له عینین ولسانا وشفتین وهديناهم النجدين. අපි ඕනට ඇස් දෙකක් ලබා දුන්නෙමු. මේ යථාර්ථයන් දිහා හොඳට දකින්න, මේ දේවල් හොඳට බලන්න. وجعلنا له عینین ولسانا وشفتین. ඔහුට කතා කරන්න අපි දිවක් ලබා දුන්නෙමු. ඇස් දෙකක් දුන්නා වගේ දිවල් දෙකක් දුන්නේ නැහැ. ඇයි? යම් දෙයක් පිළිබඳව ගැඹුරින් අපි දැක්කනම්, යම් දෙයක් පිළිබඳව අපි යම් විග්‍රහ කිරීමක් බැලුවනම්, අපි දීර්ඝ දර්ශනයකින් මේ දිසා ඒ දිහා බැලුවනම් හරියාකාරව තීරණය කරන්නට ඕනේ, හරියාකාරව පිළිපදින්න ඕනේ කියන එක අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා. කතාව අඩු කරගෙන ආදරණීය සහෝදරවරුනි, මේ කුරාන ආයතේ අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා වහදීනාහුම් නජදයින්. අපි උන්ට මාර්ගයන් දෙකක් ලබා දුන්නෙමු. හොඳ මාර්ගය මොකක්ද, නරක මාර්ගය මොකක්ද කියලා. කුරානය අරගෙන පෙරලලා බලපුවාම මේ කුරානය හොඳ පිළිබඳවත් තිබෙනවා, ඒ වගේම නරක පිළිබඳවත් තිබෙනවා. හොඳ දේ අනුගමනය කරා නම් ඔබට යන්න ඕන තැන මෙතනයි, නරක අනුගමනය කිරීම තුළින් ඔබට හිමි වන ප්‍රතිලාභ මේකයි කියන එක අල්ලාහ් සුබ්හානහු වතාලා ඉතාමත්ම අලංකාරවත් විදිහට විග්‍රහ කරලා දීලා තියෙනවා. මේ නිසා තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා කියන්නේ හුදන් ලිල් මුත්තකීන්. අල්ලාහට බිය තියෙන මිනිසුන්ට, අල්ලාහ් පිළිබඳව බිය ගියත් Tamanගේ සිත් ඇතුලේ තියෙන මිනිසුන්ට පරලොව ජීවිතය පිළිබඳව චේතනාවෙන් ජීවත් වෙන අදිෂ්ඨානයෙන් ජීවත් වෙන විශ්වාස කරන මිනිසුන්ට තමයි මේ කුර්ආනය යහපත් මාර්ගයේ පෙන්වුම් කරලා දෙන්නේ. එසේනම් කුර්ආනයේ මාර්ගෝපදේශයක් හැටියට පරිවර්තනය වෙන්නේ මෙන්න මේ මිනිසුන්ටයි කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා විග්‍රහ කරලා දෙනවා. එසේනම් ආදරණීය සහෝදරවරුනි, නූතන කාලයේ මොන වකවානු තිබ්බත්, මොන වාතාවරණයක් තිබ්බත්, මොන ප්‍රදේශයක උනත්, මොන භූමියක උනත්, මොන සමාජීය ප්‍රශ්නයක උනත්, මොන සෝකීයව ඇතිවෙන ඕනම ගැටලුවකදී ඒ සඳහා වූ පිළිතුරක් ඒ සඳහා වූ පිළියමත් අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුගේ කුර්ආනයේ වගේම හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවන චර්යාව තුළින් සබා තිබෙනවා කියන එක අපි අමතක නොකළ යුතුයි. සමහර අවස්ථාවන් වලදී නවකයක් හැටියට ඇතිවෙන අලුතෙන් ඇතිවෙන යම් ගැටලුකාරී අවස්ථාවන් වලදී ඒ කෙසේ විසඳාගත යුතුයිද කියන ක්‍රමවේදය සහ ඒකේ මූල නීති පද්ධතිය ඉස්ලාමයේ තුල සඳහන් වී තිබෙනවා කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. නමුත් ආදරණීය සහෝදරවරුනි, කනගාටුවට එක්තරාව කරුණක් තමයි නූතන කාලයේ දිහා බලන අවස්ථාවේදී මේ සමාජගත මිනිසුන්ගේ මති මතාන්තර නැත්නම් මේ සමාජයේ ඇසෙන එක්තරා වූ කතිකාවක් තමයි මේ ප්‍රශ්න කොහොම විසඳන්නද දන්නේ නැහැ. මේක මේ විදිහට විනාශ වෙලා ගිහිලා තියෙනවා. අපේ කාලේ නම් මෙහෙම නැහැ. මේ කාලේ මේ විදිහට විනාශ වෙලා පිරිහිලා ගිහිලා තියෙනවා. කාට කියන්නද දන්නේ නැහැ. මොනව කරන්නද දන්නේ නැහැ කියන යම් කිසි කේදරිල්ලක්, යම් කිසි හඬක් සමාජයෙන් දැන් මතුවෙන්නට පටන් අරන් තියෙනවා කියන එක අපි සියලුම දෙනාම දන්නා වූ කරුණක්. ආදරණීය සහෝදරවරුනි, මේ කේදරිල්ල, මේ හඬ දිහා අපි ගැඹුරින් අවධානය යොමු කරොත් එක්කෝ මේ ගැටලුව සම්බන්ධව නිසි උත්තරයකට අපි ගිහිල්ලා නැහැ. නැතිනම් ඒහා සම්බන්ධව දීර්ඝකාලීන විසඳුමකට අපි ගිහිල්ලා නැහැ. නැතිනම් ඒහා සම්බන්ධව විශේෂිතව ඉස්ලාම් ආගමික විද්වතුන් මුල් කරගෙන නැත්නම් නොයෙකුත් ශ්‍රේෂ්ඨවල විද්වතුන් මුල් කරගෙන ඒකට නිසියාකෝර පිළිතුරක් අපි හදන්නට උත්සාහ කරලා නැහැ කියන එක තමයි අපිට ඒන් තේරෙන්නේ. අදන්නේ සහෝදරවරුනි, මේ සමාජගත මේ මුමුණන්නා වූ ගැටලු වලින් නැත්නම් අපිට කන් වලට ඇහෙන්නා වූ ගැටලු වලින් එක්තරා මූලික ප්‍රධාන ඒ වගේම ඒ කියන කතා වලින් ඇහෙන භයානක අනාගතයක් මැවෙන එක්තරා මාතෘකාවක් තමයි මත්ද්‍රව්‍ය. ඒක මත්ද්‍රව්‍ය මත්පැන් වෙන්නට පුළුවන්, මත්කුඩු වෙන්නට පුළුවන්. ඉස්ලාමයේ හරාම් කරන්නා වූ මතට සම්බන්ධ නොයෙකුත් දේවල්. ආදරණීය සහෝදරවරුනි, නූතන සමාජය මේකට බිලි වෙන්නේ නැත්නම් මේකට ගිලෙන්නේ නැත්නම් මේකට ඇබ්බැහි වෙන්නේ ඉතාමත්ම ඉක්මනින්. අපට බලා ගන්නට බැරි තරම් නැත්නම් අධීක්ෂණය කර නොහැකි තරම් ඉතාමත්ම ඉක්මනින් නොයෙකුත් ආකාරයේ නොයෙකුත් අංශයන් වලින් නොයෙකුත් ක්‍රම විවිධ ක්‍රම අනුව මේ දරුවන් අනාගත තරුණ පරම්පරාව ඒ වගේම මධ්‍යස්ථ ජීවිතන මැදිවයේ මිනිසුන් මේ සියලුම දෙනාම මේකට ඇබ්බැහි වෙන ආකාරයක් අපිට දැක ගැනීම හැකියාව පවතිනවා. ආදරණීය සහෝදරවරුනි, අපි නිතරම කතා කරනවා මේ මද්ද්‍රව්‍ය හරාම්, මේව පරිහරණය කරන්නට එපා, මේක ආදීන මෙසේය, මේක විනාශය මෙසේය කියලා අපි කතා කරනවා. නමුත් මේ මාතෘකාව යට හැංගිලා තියෙන තවත් එක්තරා අතිභයානක වූ මාතෘකාවක් තිබෙනවා. මද්ද්‍රව්‍ය කියලා කියවපුවාම, මත්පැන් කියලා කියවපුවාම, යම් හෝ මතට සම්බන්ධ දෙයක් කියලා කියවපුවාම විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළ ඉලක්ක වෙන්නේ පිරිමි දරුවන්. මේ පිරිමි දරුවන් නැත්තම් මේ තරුණයන්, අනාගත දුව දරුවන් මේකට ඇබ්බැහි වෙන්න එක්තරා හේතුවක් තියෙනවා. පිරිමි දරුවන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන්නේ නම් ගැහැණු දරුවන් ඒ සඳහා කුමක් කළ යුතුද? නැත්නම් පිරිමි දරුවන් ඒ මාර්ගය තෝරා ගන්නේ නම්, ඔවුන් එකට ඇබ්බැහි වන්නේ නම් එතනින්ම ගැහැණු දරුවන්ට සිදුවන දේ මොකක්ද කියන එක පිළිබඳවත් කතා කිරීම, පැහැදිලි කර ගැනීම අපි සියලුම දෙනාම සතු වගකීමක්. ආදරණීය සහෝදරවරුනි, මද්ද්‍රව්‍ය කියලා කියන්නේ තමන්ගේ චින්තනය වෙනස් කරමින්, තමන්ගේ සිතුවිලි අමතක කරන්නට, තමුන් අමුතුවෙන් හොයන්නා වූ ප්‍රීතියක්, තමන්ගේ ඉතිහාසය අමතක කරන්නට, නිදහසක් හොයන්නට තරුණ පරම්පරාව සොයාගෙන යන එක්තරා වූ මාතෘකාවක්. ඒත් පිරිමි දරුවන්. එසේනම් මේ මාතෘකාව තුළදීම ගැහැණු දරුවන් කෙසේ විය හැකිද? ආදරණීය සහෝදරවරුනි, අද හුඟක් නිවෙස් තුළ අලංකාරවත් විදිහට නිර්මාණය වුණු, අධ්‍යාපන ශාස්ත්‍රයෙන් පරිපූර්ණ වුණු නොයෙකුත් නිවෙස් තුළ අපි දකින එක්තරා වූ දෙයක් තමයි, ඔවුන්ගේ චෝදනාවක් තමයි අපේ ගැහැණු දරුවන්, මාගේ දියණිය, අපගේ දියණිය අප කියන දේ අහන්නේ නැහැ, හරි මුරන්දුයි. නොඑතේනම් යම් හෝ පුද්ගලයෙක් යම් හෝ කෙනෙක් පිළිබඳව යම් හෝ වැරදි සම්බන්ධතාවයක් අය පවත්වාගෙන යනවා. පවුල් කියන දෙයක්වත් අහන්නේ නැහැ. අම්මා තාත්තා අයියා මල්ලි පවුල් ඥාතීන් මේ සියලුම දෙනාගේ කිසිම උපදේශයක් ඇය ගණන් ගන්නේ නැහැ. ඇය තනි පීඩනයට ගමන් කරනවා. ඒ කියන එක අද සමාජයේ නිතර අහන්න, දකින්න, බලන්න පුළුවන් එක්තරා වූ මාතෘකාවක්. ආදරණීය සහෝදරවරුනි, විවාහ දික්කසාදයන් පිළිබඳව අපි ආමන්ත්‍රක කතා කරලා බැලුවා නම් සොයලා බලන අවස්ථාවේදී අපිට මේ පිළිබඳව මීට වඩා දීර්ඝ විස්තර ලබා ගැනීම හැකියාවක් පවතිනවා. එසේනම් අපි තේරුම් කරගන්න ඕනේ නූතන තරුණ පරම්පරාව තුලත් අපගේ දරුවන් තුලත් යම් හෝ ගැටලුවක් පවතිනවා. ඔවුන්ගේ හෝමෝන වර්ධනයත් එක්කම, ඔවුන්ගේ තරුණ වයසට එළඹෙනවත් එක්කම මොවුන් කුමන හෝ දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට නොවුණු නිසා වෙන යම් මාර්ගයන් වලින් මේ දේවල් නෙලා ගන්නට, ලබා ගන්නට ඔවුන් උත්සාහ දරනවා කියන අම්මිහිරි යථාර්ථයක් ඔවුන් තුළ සැඟවිලා පවතිනවා කියන එක අපි තේරුම් කරගන්න ඕනේ. එසේනම් ආදරණීය සහෝදරෝනි, ඒකට මූලිකම හේතුවක් තමයි අපේ පුංචි දරුවන්ට, අපේ මේ අනාගතය බාර ගන්න ඉන්න මේ දරුවන්ට කාලය හා ඔවුන්ට ලබා දිය යුතු ආදරයේ, සෙනෙහසේ තියෙන මදිපාඩුව නිසා ඒ වෙනියම් වූ මාර්ගයකින් ලබා ගන්නට ඔවුන් උත්සාහ කරනවා කියන එක අපි තේරුම් කරගත යුතුයි. අපි හැමදාම ප්‍රශ්නේ කතා කරනවා. නමුත් මේ ප්‍රශ්නේ විසඳන්න දීර්ඝ කාලීන මඟ මොකද්ද? නොඑතේනම් මේ ප්‍රශ්නේ කුමක් නිසා ඇතිවන්නේද කියන එක කතා කිරීම අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. ආදරණීය සහෝදරවරුනි, මතකද සිතලා බලන්න, ඉස්ලාමයේ දරුවන් හදන්නට, ඉස්ලාමයේ දරුවන් ඇති කරන්නට පෙන්වලා දීලා තියෙන මාර්ගය. මූලිකම දේ තමයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා, දරුවෙක් ඇති කරන්නට, හොඳ දරුවෙක් ඇති වෙන්නට මූලිකම දෙයක් තමයි ඒ දරුවා වෙනුවෙන් හොඳ අම්මා කෙනෙක් තෝරන එක. ආදරණීය සහෝදරවරුනි, දරුවා වෙනුවෙන් කොහොමද අපි අම්මා කෙනෙක් තෝරන්නේ? යම් කිසි කෙනෙක් විවාහ වෙන අවස්ථාවේදී තමන්ගේ ඇතට ගතට ගැළපෙන කෙනෙක් තෝරනවා. තේම ආදරණීය සහෝදරවරුනි, ඒ හේතු දෙකට විතරක් මුල් කරගෙන තෝරන්නේ නැතුව තමන්ගේ ආදරණීය දරුවන්, හෙට අනාගතයේ උපදින්න ඉන්න දරුවන්ට හොඳ අම්මා කෙනෙකු තෝරගන්න කියලා හදත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පෙන්නලා දෙනවා. ආදරණීය සහෝදරවරුනි, මතකද හිතලා බලන්න, මෙන්න මේ කොන්දේසිය සම්පූර්ණ කරපු මිනිස්සු කී දෙනෙක් මේ මිසලේ මත සිටීවිද? නොතේනම් අපේ සමාජය වලන්තිය විවිධ කියන එක අපි තීරණ කරගන්නට ඕනේ. සමාන අවස්ථාවන් වලදී අපගේ මන පිනවීමට, නැසෙයිනම් ශාරීරික පිනවීම උදෙසා අපි තෝරා ගන්නා දේ අපේ දරුවන් කෙරෙහි බලපාන දෙයක් ඇරෙද්දී අපිට පරිවර්තනය වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි ඇය ස්ත්‍රියක් නම්, ඇය තරුණියක් නම්, ඇය කාන්තාවක් නම්, ඇය ස්වාමියක් තෝරන අවස්ථාවේදී ඇයට ඉපදෙන්නා වූ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. සමහර අවස්ථාවන් වලදී මේ කාලයෙන් අපි එහාට ගිහිල්ලා ඇති. එසේනම් අපේ දරුවන්, අපගේ මුණුබුරන් ඔවුන් සඳහා වූ දීප්තිමත් අනාගතයක් උදා කිරීම උදෙසා අපි මේ දේ ලබා දිය යුතුයි. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ විග්‍රහ කරලා දෙනවා. ඕගොල්ලන්ගේ දරුවන්ට වයස අවුරුදු 7 වුණාද, ඒ දරුවට සලාත් කරන්න පුරුදු කරන්න. ඒ දරුවට වයස අවුරුදු 7ක් වෙලා ඒ දරුවට උපදෙස් දීලා සලාත් කරේ නැතිනම් ඔහුට දඬුවමක් දීලා හරි සලාත් කරවන්න කියලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ පෙන්නලා දෙනවා. අද මේ සහෝදරවරුනි, ඇයි මේ හදීතය? ඇයි මේ පුංචි කාලේදී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඒ වගේ දෙයක් මේ දරුවට කරන්නට කියලා කියන්නේ? ආදරණීය සහෝදරවරුනි, තේරුම් කරගන්න, දරුවන් හදන්නට ඕනේ උන්ගේ තරුණ වියේ නෙමෙයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ, ඒකට කැමති වුණාට පස්සේ, ඒකට ප්‍රියක් හිතට ඇති වුණාට පස්සේ ඒකෙන් ගලව ගන්න උත්සාහ කරන එකට වැඩිය ඒකට නොයා ඉන්නට පුංචි දරුවන්ගේ පුංචි කාලයේදී මොවුන්ගේ හදවත් තුළට මේ දේවල් කාවැද්දීම අත්‍යවශ්‍යයි කියන එක අපි අමතක නොකළ යුතුයි. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ කියනවා, අල්ලාහට සුජූද් කරන්න පුරුදු කරන්න. අවුරුදු 7ේදී 10ේදී අල්ලාහට සුජූද් කරන්නේ නැති දරුවෙක්, අල්ලාහට අවනත වෙන්නේ නැති දරුවෙක්, ඔවුන් වැඩිවියටපත් වුණාට පස්සේ, තාරුණ්‍යයට ආවට පස්සේ මේ සමාජයේ ඉන්න කිසිම කෙනෙකුට ඔහු යටත් වෙන්නේ නැහැ කියන එක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අපට විග්‍රහ කරලා දෙනවා. ආදරණීය සහෝදරවරුනි, මතකද සිතලා බලන්න, අපේ පුංචි කාලයන් තුලදී, අපේ පුංචි දරුවන් තුලදී නැත්නම් ඔවුන්ගේ ජීවිතයන් වලට අපි කුමනාකාර විදිහට කාලය ලබා දුන්නාද, ආදරය ලබා දුන්නාද, සෙනෙහස ලබා දුන්නාද? මගේ දරුවගේ ඇස් දෙක දිහා බලාලා කතා කරන්න, මගේ දරුවගේ සිත් තුළ හැංගිලා තියෙන දේවල් එළියට ගන්න, ඔවුන් සමග ක්‍රීඩා කරන්න, ඔවුන්ගේ සිතුවිල්ලට ගැළපෙන ආකාරයකින් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණාද? නැතිනම් ඒ වගේ දෙයක් කරලා අදට කොච්චර කාලයක් ගත වුණාද කියලා تمنگ ہردساکشیت ومسنک اتوشو قیمت ادرنی سہودر ورنی اب سیلوم دنا بگنک تکتراو کرنک تمائی صلی اللہ علیہ وسلم تماو پنچ کالے دی اتماگے اما موکری لبادن تاوت تکترا تنکٹ لبادن حلیمہ موتمیت لدی حلیمہ موتمیت ویت دن سوال وہنٹ پلوان میک کسیم مانوشوادی ادہسک نمئی پیورک نمئی تمانٹ ඉපදිච්ච මේ පුංචි දරුවව කිරි දෙන්න තව කෙනෙක් ගාවට යවන්න ඕනේද? ආදරණීය සහෝදරවරුනි, මක්කාව කියලා කියන්නේ නොයෙකුත් සංස්කෘතියන් වලට අබ්බැහි වෙච්ච, නොයෙකුත් භාෂාවන් කතා කරන, නොයෙකුත් පළපුරුදු තියෙන එක්තරා වූ නොයෙකුත් පළපුරුදුන් තියෙන, නොයෙකුත් බහුවේද සංස්කෘතියන් තියෙන එක්තරා වූ මධ්‍යස්ථානයක්. හදරත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ අම්මා ආමිනා මව්තුමිය තීරණය කරනවා මේ සංස්කෘතිය තුළ දරුවන් හදන්නට බෑ. මේ පරිසරය තුළ හදන්නට බෑ. මේ තුළ භාෂාවක් සංස්කෘතියක් සදාචාරයක් නැහැ. ඒ නිසා Tamanගේ පුංචි දරුවව බාර දෙන තව අම්මා කෙනෙකුට මව් කියලා දීලා ගුණධර්ම ඇතුව ඒ පරිසරයත් එක්ක හදලා දෙන්න. සුබ්හානල්ලාහ්. ආදරණීය සහෝදරනි, මේකේ හැංගිච්ච යථාර්ථය මොකද්ද? පුංචි දරුවෙක්ට අපි පාඩම් උගන්වන්නට ඕනේ, විග්‍රහ කරන්නට ඕනේ, කියලා දෙන්නට ඕනේ. ලදරු අවදියේ ඉඳලා නොසේනම් මව් කුසේ ඉඳලා කියන එක අපි අමතක නොකළ යුතුයි. අද හුඟක් දෙමව්පියෝ චෝදනාවන් කරනවා. අපේ දරුවන් මේ ආකාරයට පරිවර්තනය වුණා. නැතිනම් මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා ගිහිල්ලා කියන දේ අහන්නේ නැහැ. අපේ දේපොළ සම්බන්ධ ප්‍රශ්න, නැතිනම් අපේ ගරුත්වයන් සම්බන්ධව ප්‍රශ්න අද මේක සමාජයේ පොදු මාතෘකාවක් ඇද්ද පරිවර්තනය වෙලා. මේ වගේම දෙයක් සිද්ධ වුණා හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමාගේ කාලයේදී. මේ වගේම කතාවක් සිද්ධ වුණා හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමාගේ කාලයේදී. එක තාත්තා කෙනෙක් ඇවිල්ලා හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමාගාව චෝදනා කරනවා. මගේ දරුවා මට අපරාධ කරනවා. මගේ දරුවමට හිංසාවන් කරනවා. මේක අහපුවාම හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමා කෙනාගේ දරුවට එන්න කියන්න. අපි මේ නඩුව විමර්ශනය කරමු, නැත්නම් මේ නඩුව අපි අහලා බලමු කියලා කිව්වට පස්සේ මේ පුංචි දරුවා, මේ දරුවා, මේ තරුණ දරුවා තාවට පස්සේ, ළමයා තාවට පස්සේ නඩුව විග්‍රහ කරන අවස්ථාවේ, නඩුව අහන අවස්ථාවේදී හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමා කියන අහනවා තරුණයාගෙන්, ඔයා ඔයාගේ තාත්තට අපරාධ කරනවා කියලා තාත්තා චෝදනා කරනවා. ඔයා මොනවද කියන්නට තියෙන්නේ? මේ පුතා نوت تہل حضرت عمر رضی اللہ عنہ تما کی گہنوا یا امیر المؤمنین الیس للوالد حق علی ابنه මෙයා මගේ යුතුයකම් ගැන වගකීම් ගැන අහන්නට කලින් තාත්තා කෙනෙකුට වගකීමක් නැද්ද ළමයි වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට? උමර් රලියල්ලාහු අන්හු තුමා කියනවා තියෙනවා, වගකීම් තියෙනවා, යුතුයකම් තියෙනවා, ඉෂ්ට සිද්ධ කරන්නට ඕනේ. මට පොඩ්ඩක් පහදලා දෙන්නකෝ කියලා ඒ තරුණයා කියනත් එක්කම හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමා නම් කියනවා වයන්තකේ උම්මු, ඒ හොඳ අම්මා කෙනෙක් තෝරලා දෙන එක. සුබ්හානල්ලාහ්. හොඳ අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් තෝරන එක, නැත්නම් ඉන්න අම්මා දරුවන් වෙනුවෙන් යහපත් විදිහට හසුරවන එක තාත්තා කෙනෙක් සතු වගකීමක්. සුබ්හානල්ලාහ්. තාත්තා කෙනෙක් සතු වගකීමක්. ඇයි? ව්‍යාපාර ලෝකයේ රාජකාරීන් වල කාර්ය බහුල වෙච්ච පිරිමින්ගේ, ඒ ස්වාමීන්ගේ, ඒ ආදරණීය අනාගත දරුවන්ව නිර්මාණය කරන්න ඕනේ වගකීම තියෙන අම්මගේ අතේ. ඒක දෙල්ලමක් නෙවෙයි. නැවතත් හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමා කියනවා දෙවෙනි වගකීම මොකද්ද? වයන් යහ්සන ඉස්මහු, ඔහුට අලංකාරවත් නමක් තියෙන එක වගකීමක්. සුබ්හානල්ලාහ්. අලංකාරවත් නමක් කියලා කියන්නේ අර්ථ සම්පන්න, ඒ අර්ථය ඔහුගේ නමින් ආමන්ත්‍රණය කරන අවස්ථාවේදී මලායිකාවරුන් පවා ඒකට නැවත ප්‍රතිචාර දක්වන ආකාරයෙන් අලංකාර නමක් වේ යුතුයි. තුන්වෙනියට කියනවා වයන් යුල්ලිමු කිතාබල්ලාහ්, ඔහුට අල්ලාහ්ගේ කුර්ආනයෙන්, හදීසයෙන් යම්මා කාරයකින් පාඩම් උගන්වලා දීම තාත්තා කෙනෙක් සතු වගකීමක්. දැන් මේ පුතා උත්තර දෙනවා වලම් යස්අල් ذلك شيئا, අමීරුල් මුමිනීන් තුමනි, මගේ තාත්තා මේ කියපු වගකීම් වලින් කිසිම දෙයක් මට ඉෂ්ට සිද්ධ කරේ නැහැ. මගේ අම්මා පිය සින්ජියොන් ඇවිල් එක්තරා අංශයකට අයත් නරක පුරුදු තියෙන කාන්තාවක් කානතල් මිනල් මජූසියා. ඒ ඇවිල්ලා මජුසේම නැත්තන් ගින්න වන්දනාමාන කරන, අල්ලාහට විරුද්ධ වෙච්ච, අල්ලාහගේ අකීදාවෙන් ඈත් වෙලා ඉන්න කාන්තාවක් තමයි මගේ තාත්තා මට තෝරලා දුන්නේ. අල්ලාහු අක්බර්. ඒ දරුවා නැවත උත්තර දෙනවා මට හොඳ නමක් තිබ්බේ නෑ. මට අලංකාරවත් නමක් ඒගොල්ලන් මගේ නමක් හැටියට පරිවර්තනය කරේ නෑ. මට ඒගොල්ලන් නමක් කියලා තිබ්බා. සම්මාන ඒගොල්ලන් මට නමක් කියලා තිබ්බා. ඒ නමේ තේරුම ඇවිල්ලා ගිනි පුපුර සුබ්හානල්ලා අපායේ දැවෙන නැත්තම් වේදනාවේ දැවෙන ගිනි පුපුරක් හැටියට තමයි මගේ නම මට දාලා තියෙන්නේ. තුන්වෙනියට කියනවා වලම් යුල්ලිමනි, මට උගන්වලා දුන්නේ නැහැ. මින් කිතාබිල්ලාහි හර්ෆම් වාහිදා, අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කුර්ආනයේ ඉඳලා එක අක්ෂරයක්වත් මට කියලා දුන්නේ නැහැ. හසරත් උමර් රලියල්ලාහු අන්හු තමයි තාත්තා දිහා බලලා අහනවා, ඔයාගේ වගකීම් යුතුයකම් ගැන කතා කරන්නට කලින්, ඔයාගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නට කලින්, ඔයාගේ දරුවගේ අයිතිවාසිකම් ටික ඔයා ඉෂ්ට සිද්ධ කරලාද ඉන්නේ? ආදරණීය සහෝදරවරුනි, දැන් හෘද සාක්ෂිය විමසන්න. අපේ දරුවන්ට යහපත් මවක් යහපත් පරිසරයක් අපි උදා කරලා දීලා තියෙනවද? අම්මට ඇඟිල්ල දික් කරන්නට කලින්, බිරිඳට ඇඟිල්ල දික් කරන්නට කලින්, ඔවුන්ට යහපත් වූ තාත්තා කෙනෙක් හැටියට, අයියා කෙනෙක් හැටියට, සහෝදරයෙක් හැටියට අපි ජීවත් වෙනවද කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. දෙවෙනි කාරණාව තමයි අල්ලාහගේ කුර්ආනයේ උගන්වලා දීලා තියෙනට. සමහරු කියයි අපි මදරසායකට යනවනේ, අපි මවුලදි ගාවට යනවනේ, අපි මක්තබ් වලට යනවනේ, අපි නොයෙකුත් ක්ලාස් වලට යනවනේ. ආදරණීය සහෝදරවරුනි, මේ කතාව එහෙම නෙමෙයි. තාත්තා කෙනෙක් තමන්ගේ පුතාට දුවට කොයිතරම් තරුණ වේට ඇඹිලා තිබ්බත් කමක් නැහැ. දුවේ එන්න පුතේ එන්න, මම කුර්ආනයේ පාරායනය කරන්නම්, ඔයා හරිද කියලා බලන්න. නැත්නම් ඕගොල්ලන් කුර්ආනයේ පාරායනය කරන්න, අපි හරිද කියලා බලන්නම් කියලා ඒ දරුවන් එක්ක තියෙන ධාර්මික සම්බන්ධතාවය කොච්චර දුරට තියෙනවද? ජුම්මා දිනේ තමන්ගේ දරුවන්ව එක්කගෙන එන්න පුතේ සලාත් කරමු කියලා කියන තාත්තලා කී දෙනෙක් ඉන්නවද? නැත්නම් මේ ප්‍රශ්නෙට ඉස්ලාමයේ උත්තරය මොකද්ද කියන එක අපි හොඳ ආගමික විද්වතෙක් ගාවට ගිහලා අපි ආමු පුතේ කියලා කතා කරපු තාත්තලා කී දෙනෙක් ඉන්නවද? හදරත් ලුක්මාන් আলাইහිස්සලාම් එයාගේ පුතාට උගන්වපු උපදේශයන්, පෙන්නලා දීපු මාර්ගයන්, ළමයි හදන්න ඕනේ කොහොමද කියන එක අල්ලාහ් තාලා කුර්ආනයේ පහදලා දෙන හදරත් ලුක්මාන් আলাইහිස්සලාම් කතාවත් තුළින් එතුමානෝ කියන යා බුනයිය, ආදරණීය පුතේ, මේ තරුණ පුතාට කියන්නේ ආදරණීය පුතේ, අකමි සලා, ඔයා සලාතේ ඉෂ්ට සිද්ධ කරන්න පුතේ, වඅමර් බිල් මඅරූෆ්, යහපත් දේවල් සමාජයට අනකරගෙන ඉන්න, හොඳ දේවල් මිනිසුන්ට කියන්න පුතේ, වනහනිල් මුන්කර්, නරක දේවල් වලින් සමාජය වළක්වන්නට පුතේ, වස්බිරලා මාසාබ, එහෙම කරනකොට වාට හුඟා ප්‍රශ්නයි පුතේ, ඔයා ඉවසීමෙන් ඉන්නට ඕනේ. ආදරණීය සහෝදරවරුනි, තාත්තලා කී දෙනෙක් ඉන්නවද? පුතේ අද අපි දවවා වැඩක් කරමු, අද අපි ඉස්ලාමය ගැන කතා කරමු, තව කෙනෙකුට පහදලා දෙමු, අපි හොඳ ආටිකල් එකක් ලියමු, අපි මේ කුර්ආනයේ තියෙන දේවල් ඉගෙන ගමු කියලා වාඩි වෙච්ච අම්මලා තාත්තලා කී දෙනෙක් ඉදීවිද? ඒ කුර්ආන ආයතේ මේ කියනවා ඉන්න ذالික මින අස්මිල් උමූර්, මේ සියලු දේවල් ඉතාමත්ම ඉස්තර වෙච්ච කරුණු වලින් ඒවාය කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා කුර්ආනයේ කියන. එනි පාදර්ණීය සහෝදරවරුනි, නූතන තරුණ සමාජයට ඇඟිල්ල දික් කරන්න කලින් ඒ සියලුම තරුණයන්, ඒ සියලුම දරුවන්, ඒ සියලුම සිසුවන්, කවුරු හෝ දෙමෝපියන්ට දරුවන්, එසේනම් ඒ දෙමෝපියන් තමන්ගේ යුතුයකම නිසියාකාරව ඉෂ්ට සිද්ධ කරා නම්, වගකීම් සහිතව ඉෂ්ට සිද්ධ කරා නම්, ඔවුන්ට කාලය වේලාව ලබා දුන්නා නම්, ඔවුන්ට පෙර උදාහරණ හැටි චරිතයන් හැටියට ජීවත් වුණා නම් අමතක කරන්නට එපා. අපේ දරුවන් කවදාවත් වැරදි මාර්ගයේ යන්නේ නැහැ. මම මතක් කරලා දෙන්නට කැමතියි, පලස්තීනයේ එක්තරා කතාවක් පිළිබඳව පලස්තීනයේ පාසලක ගුරුවරයෙක් තමන්ගේ දරුවන්ට අනාගතයේ මොකද්ද වෙන්න ඕනේ කියලා අහනකොට සමහරුන් දොස්තර වෙන්න ඕනේ, සමහරුන් නීතිඥය වෙන්න ඕනේ, නොයෙකුත් ශ්‍රේෂ්ඨවල කියනකොට එක දරුවෙක් පමණක් නැගිටලා කියනවා මම සහාබිවරයෙක් වෙන්නට ඕනේ. දවසක් අහනවා, දෙතරයක් අහනවා, හැම සැරේම මේක අහනකොට ගුරුවරියරට හරි පුදුමයි. ගුරුවරිය ඒ දරුවව ළඟට අහලා කියනවා, අහනවා, ඇයි ඔයා මේ විදියට උත්තර දෙන්නේ? ඊට පස්සේ පුංචි දරුවා උත්තර දෙනවා, මම හැමදාම නිදාගන්නකොට මගේ අම්මා මගේ ඔළුව අතගාලා හැමදාම සහාබිවරයෙක්ගේ කතාවක් කියනවා. ඒ කතාවත් එක්ක මම නිින්දට යනවා. මට නැගිටිනකොට මට මතක් වෙන්නේ මමත් සහාබිවරයෙක් හැටියට ජීවත් වෙන්න ඕනේ කියන එක. අල්ලාහ් අක්බර්. මේ වගේ අම්මලා, මේ වගේ බිරින්දෑවරු කී දෙනෙක් අප සමාජය තුළ සිටියද? මේ වගේ අම්මලා, මේ වගේ බිරින්දෑවරු කී දෙනෙක් අප සමාජය තුළ සිටියේද? ආදරණීය සහෝදරවරුනි, මන්ත්‍රෝවේ කියන එක භයානක මාතෘකාවක්. හැමදේම ඉදිරිපත් කරන්න, ප්‍රකාශ කරන්න අපිට වෙලාවක් නැහැ. දරුවන්ව හරි කලමනාකරණයකින් ධාර්මික ජීවිතයක් හරියට අපි ලබා දුන්නා නම්, නිසි වේලාවක් ආදරයක් අපි ලබා දුන්නා නම් නිසකවම මේ අභියෝග වලින් අපිට ජය ගන්නට පුළුවන්. හද සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එක හදීසයක් කිව්වා. මේ හදීසය හොඳින් තේරුම් කරගන්න. rahimallahu ala rajulin. Allah eka manusia kuda rahmat karatwa. Qama fil layl fasalla. Oh ratri kaliye nagitala salat karnawa. Subhanallah. Subah salate neme tahajjud salate. Oh ratri kale nagitala salate karala fa'ai karo nagitavana hoge birindawa. Fai namas birinda nagitinda baakina gidara weda karala daruwange weda karala mahansi velaye nidi. මේ ස්වාමියා වතුර ටිකක් අරගෙන නොනහපි වජිහා අල්මා ඇගේ මූණට වතුර ටිකක් ඉතිලා නැගිටින්න සලාත් කරමු කියන ස්වාමියාට අල්ලා රහමත් කරත්වා. නැවත හදීසේ කියනවා අල්ලා එක කාන්තාවකට රහමත් කරත්වා. ඒ කාන්තාව රාත්‍රියේ නැගිටලා තහජ්ජුද් සලාත් කරනවා. හැරිලා බලන ස්වාමියා නිදි. දවල් තිස්සේ දුවලා ප්‍රශ්න 1000 කොළේ තියාගෙන ලෙඩ හංගගෙන මහන්සි වෙලා අනිත් ප්‍රශ්න මිනිසුන්ට කියන්න නැතුව මහන්සියේ ඔහු නිදි. ඔහු නැගිටවනවා. ඔහු තෙහෙට්ටුවට බෑ කියනවා. ඔහුගේ මුහුණට වතුර ටිකක් ඉහලා නැගිටින්න සලාත් කරමු කියන කාන්තාවට අල්ලා රහමත් කරත්වා. ආදරණීය දෙමාපියනි, ආදරණීය ජනතාවනි, හොඳින් තේරු කරගන්න. ගෙදර ඉන්න අම්මයි තාත්තයි මේ විදිහට තහජ්ජුද් එකේ නැගිටලා දුවා කරලා අඬනවා නම් ඒ දරුවෝ අල්ලාහගේ මාර්ගයෙන් පිටතට යන්නේ නැහැ. ගෙදර ඉන්න දරුවෝ නැගිටින්නට ඕනේ. අම්මයි තාත්තයි දරුවන්ගේ නම කියලා දුවා කරන ශබ්දෙට ළමයි නැගිටින්නට ඕනේ. යා අල්ලාහ්, මගේ පුතා අබ්දුල්ලා, මගේ පුතා සයිද්, මගේ පුතා අබ්දුල් ખાලික් මේ වගේ තත්ත්වයක ඉන්නවා. මේ දරුවන්ගේ අනාගතය මේ විදිහට පත් කරන්න කියලා අම්මයි තාත්තයි අඬන ශබ්දේ මේ දරුවන්ගේ කනට වදින්නට ඕනේ. සමහර විට යම් ප්‍රශ්නයක් ඇති වුණොත් අපි වෆාත් වුණාට පස්සේ හරි අල්ලා ඒ දරුවන්ව කබූල් කරાવી. නොඇතේනම් දරුවන්ගේ නම කියා මුළු සමාජයේම පොලිසියේ උසාවිය අපිට අඬන්නට සිද්ධ වෙවි. ආදරණීය සහෝදරවරුනි, ඒ නිසා අපෙන් කරන්න ඕනේ වගකීම් ටික අපි ඉෂ්ට සිද්ධ කරාට පස්සේ යහපත් සමාජයක් බලාපොරොත්තු වෙමු. අපේ වගකීම් යුතුයකම් ඉෂ්ට කරාට පස්සේ අපි යහපත් සමාජයක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී ධර්මානු සමාජයක්, ආගමනුකූල සමාජයක්, යහපත් තරුණයන් පිරිසක් අපට දැක ගැනීමේ හැකියාව තියෙන්නට පුළුවන්. එවන් වූ වාතාවරණයක් උදා කර දීම නිසා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දයාවත්, අනුකම්පාවත්, ආශිර්වාදයත් අප සියලුම දෙනාටම ලබා දෙන්න ඕනේ. යා අල්ලාහ්, යා අල්ලාහ්, අප සියලු දෙනාගේ පාපයන් වලට සමාව ලබා දෙන්න මෙනවා. යා අල්ලාහ්, මෙලොවම පරලොව සදාකාලික වූ ජයග්‍රහණය ලබා දෙන්න මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, අපගේ ආදරණීය දෙමාපියන්ගේ පාපයන් වලට සමාව ලබා දෙන්න මෙනවා. යා අල්ලාහ්, ඔවුන් අපට කුඩා කල කෙසේ ආදරය කරාද. යා අල්ලාහ්, ඊටත් වඩා නොයෙකුත් ආකාරයෙන් ඔවුන්ට ආදරය කරන මෙනවා. යා අල්ලාහ්, අල්ලාහ්ගේ සියලු පාපයන් වලට සමාව ලබා දෙන්න මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, පාපයෙන් කවුරුන් මිය පරලොවගෙන් සිටිනවාද. යා අල්ලාහ්, ඒ සියලු දෙනාගේ කබර වල වේදනාවෙන් ආරක්ෂා කරන මෙනවා. යා අල්ලාහ්, ශ්‍රේෂ්ඨ වූ ස්වර්ගයේ දායාදයන් වලට ලබා දෙන්න මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, පාපයෙන් කවුරුන් ණයවරෙන් ජීවත් වෙනවාද. යා අල්ලාහ්, ඒ ණය ඉක්මනින් ගෙවා ගැනීමට ඔවුන්ට අවකාශය ලබා දෙන්න මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, පාපයෙන් කවුරුන් ලෙඩුන් හැටියට ජීවත් වෙනවාද. යා අල්ලාහ්, ඒ සියලුම දෙනාටම නිරෝගී සම්පන්න ජීවිතයක් ලබා දෙන්න මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, අපේ දරුවන්, අපේ බිරිඳවරුන් ඔබ කබූල් කරන්න මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, ඔවුන්ගේ අනාගතය අපේ දැස් පිටම විනාශ කරන්නට එපා. යා අල්ලාහ්, යා අල්ලාහ්, අපි ඉදිරි කර යන වස්තුව එයයි. යා අල්ලාහ්, අපගේ කබූල් වලට යා අල්ලාහ් ඔවුන්ගේ ඉබාදතයන්, කුසලයන් සියල්ල ගලාගෙන යන තත්ත්වයට පරිවර්තනය කරන්න මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, අපගේ කතාව, අපගේ ශෛලය, යා අල්ලාහ්, අපගේ ක්‍රියාව, අපගේ සියලුම දේවල් කෝටි ප්‍රකෝටි ගාන මිනිසුන් හා ජින්වරුන්ගේ හිදායතේ කාරණාවක් හැටියට පත් කරන මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, අපගේ සියලුම දේවල් නුඹ වෙනුවෙන් මේ ජීවිතේ නුඹ වෙනුවෙන් මරණයට පත් කරන බව අවකාශය ලබා දෙන මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, නුඹගේ ධර්මයේ විශ්වාස කරමින් යා අල්ලාහ් හොඟා පිරිසක් මේ ධර්මයට ඇදෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, ඔවුන් ගෞරවයට පත් කරන මෙනවා. යා අල්ලාහ්, ඔවුන්ගේ ආශාවන් ඉෂ්ට සිද්ධ කරන මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, ඔවුන් මගින් මේ ධර්මයේ ශක්තිමත් කරන්නට අවකාශය ලබා දෙන මෙනවා. යා අල්ලාහ්, ඔවුන් ගෞරවයට පත් කරන මෙනවා. යා අල්ලාහ්, යා අල්ලාහ්, අපගේ ඉඛලාසය ආරක්ෂා කරන මෙනවා. යා අල්ලාහ්, අපගේ පරිශුද්ධ වූ චේතනාව ආරක්ෂා කරන මෙනවා. යා අල්ලාහ්, ربنا اغفر لنا ذنوبنا ولإخواننا ولوالدينا رب ارحمهما كما ربياني صغيرا. وصلى الله وسلم على سيدنا محمد وعلى آله وصحبه أجمعين والحمد لله.